මෙවර අයවැයෙන් තමන් අමතක කර ඇතැයි ධීවරයින් පවසනවා. අදට යේදී ඇති ලෝක ධීවර දිනේ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අද පැවැත්වුණේ මහවැව බරුදැල් පොළ ධීවර ගම්මානයේදී. ලෝක ධීවර සම්මේලනයේ මේ සැමරුමට මෙරට ධීවරයින් සූම් තාක්ෂණිය ඔස්සේ සහභාගී වුණා. ධීවරෙන්ට අද යනේන මන් නැති වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි විශාල වශයෙන් ධීවර ආම්පන්නවල මිල ඉහළ ගිහිල්ලා, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහිල්ලා, ඉන්ධනවල මිල ඉහළ ගිහිල්ලා. ඒ නිසා ධීවරෙන්ට යෙදවුම් මිල ඉතාම ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා විශාල අර්බුද ගණනාවකට ධීවර මේනකට පත් වෙලා තියෙනවා. අපේ හඬ මේ රටේ පාලකින්ට කවදාකවත් එන්නේ නැහැ. ධීවරයෙන් වෙනුවෙන් අපි කොච්චර උද්ඝෝෂණ කළත්, අපි ධීවරයෙන් වෙනුවෙන් කොච්චර පෙළපාලි ගියත්, එයාලගේ පාඩුවේ එයාලා ඉන්නවා. ධීවරෙන්ගේ දුක වේදනාව කවදාකවත් එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ. අද එන්න එන්නම ධීවර අසරණ වෙලා. මේ අතර සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ලේදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ රට තුළ සාකච්ඡාවෙන් පවතින 2022 අයවැයනුත් මේ රටේ ධීවර ප්‍රජාවට නොසලකා හැරපු අවස්ථාවක තමයි අපිට ජගත් ධීවර දිනය සමරන්න වෙන්නේ. අලුත් තාක්ෂණයේ නැතුව තමයි අපේ ධීවර කාර්මිකින් තාම රස්සාව කරා. ඒ නිසා අපි පාලකින්ට කියන්නේ විශේෂයෙන්ම අඩුම තරමේ තමන් වැඩපිළක් ඉදිරිපත් කළ යුතුයි. කොහොමද මේ රට දියුණු කරන්නේ? රට වටේ මුහුදක් තියාගෙන රටින් මාළු ගෙන්නන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එන්න මාළු ගෙන්නන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කෝටි 3500 ගිය වතාවේ මාළු ගෙන්නලා තියෙනවා. අපි කියන්නේ මෙරටින් මාළු අපනයනය කරන රටක් බවට පරිවර්තනය කරන්න.